අද 2022 මාස 23 වන බදාදා ඉර උදාව පෙරවරු 6:12ට ඉර බැසීම පස්වරු 6:20ට රාහු කාලය දිවා කාලයට දහවල් 12:12 සිට 1:41 දක්වා රාත්‍රී කාලයට අලුයම 12:12 සිට 1:41 දක්වා ඔබ සුබ කාර්යයක නිරත වන්නේ නම් සුබ දිශාව උතුර දිශාවයි මරු සිටින දිශාව නිරත දිශාවයි මෙම පලාපල විස්තරේ නරඹන ඔබට ඔබේ ලග්නය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතනම් ඔබේ නම උපන් දිනය හා උපන් වේලාව පහතින් කමෙන්ට් කරන්න. එවිට ඔබේ ලග්නය හරියාකාරව දැන ගැනීමට අප සහාය වන බව කාරුණිකව මතක් කරනවා. මේෂ ලග්න හිමි ඔබේ කටයුතු ඉවසීමෙන් යුතුව කිරීමට සුදුසු වන දිනයකි. වයෝවෘද්ධ පුද්ගලයන්ගෙන් ගුරුහරුකම් හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතී. ආගම දහමට සම්බන්ධ කටයුතුවලදී ප්‍රධානත්වයක් ගනී. ඉගෙනුම ලබන්නන්ට ඒ සඳහා වැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. ව්‍යාපාර කටයුතුවල නිරත වන්නන්ට යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. දෙවියන් වන්දනා කටයුතුවලදී විෂ්ණු දෙවියන් හටද පුද සත්කාර කිරීමට පෙළඹීම නිසා වැඩි යහපතක් සලසා ගැනීමට අවස්ථාව හිමිවිය හැකියි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. වෘෂභ ලග්න හිමි ඔබ පෞල් ජීවිතයේදී විවාහ සහකරු හෝ සහකාරී අතර සිදුවන විහිළු තහළු උවද සීමා කළ යුතු දිනයක් වේ. මුත්‍රා ආබාධද මතුවීමේ වැඩි ඉඩකඩක් පවතී. පෞල් ප්‍රශ්න ඉවසීමෙන් හා ඉක්මනින් निराකරණය කර ගැනීමට වග බලා ගත යුතුයි. උදරයේ ආශ්‍රිත සෞඛ්‍යමය ගැටලුද ඇතිවිය හැකියි. දූතරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව පවතින ගැටලු निराකරණය සඳහා වෙහෙසිය යුතුයි. අද දින තුල පැමිණෙන අසුබ අවම කර ගැනීම සඳහා ආගමික වතාවත් ආදීෙහි නියැලීමෙන් උපද්‍රව දුරු කර ගැනීමට හැකිවනු ඇත. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 5යි. මිථුන ලග්න හිමි ඔබ ලෞකික දේවල් වලට වඩා ලෝකෝත්තර දෙයකෙහි නැඹුරුවක් ඇතිවිය හැකියි. ආදර සම්බන්ධතාවලදී යම් යම් හේතු සාධක මත විවිධ කලකිරීම් හට ගැනීමට ඉඩකඩ ඇත. ගංගා මුහුදු ආශ්‍රිත කටයුතු හරහා විපත්ගෙන ඒමේ යම්කිසි ප්‍රවණතාවක් පවතී. ඒ සම්බන්ධ කටයුතුවල නිරත වන අය ප්‍රවේශම් වන්න. දේපල සම්බන්ධ හවුල් ගිවිසුම් අත්සන් තැබීමේදී දෙවතාවක් සිතා බැලිය යුතුයි. කලා කටයුතුවල නිරත වන්නන්හට ජාත්‍යන්තර අවස්ථාද හිමිවිය හැකියි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. කටක ලග්න හිමි ඔබ සතුරන් සමග ආරවුල් ආදියට මැදිවේ. නීතිමය ගැටලු ආදියට මුහුණ දීමට සිදුවිය හැකි නිසා ප්‍රවේශම් විය යුතුයි. රැකියා ස්ථානවලදී කලබලකාරී ස්වභාවයක් පවතී. සහෝදරයන් සමග සමගියෙන් කටයුතු කරයි. කායික හෝ මානසික පීඩා යෙදී හැකි අතර වෙහෙසකර බවක්ද දැනේ. මුත්‍රා රෝග ආදිය ඇතිවීමේ අවදානමක් පවතී. කොයි ලෙසකින්වත් අවදානම් සහගත ක්‍රියා ආදියට යොමු නොවී සිටිය යුතුයි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඔබ අදහන්නා වූ දෙවියන්ට විලඳ පූජා කරන්න. ඔබේ ජය වර්ණය ක්‍රීම් පැහැයයි. ජය අංකය අංක 2යි. සිංහ ලග්න හිමි ඔබ සමාජශීලී හෝ ආගමික කටයුතු ආදියේ නිරත වීමේ ප්‍රවණතාවක් ඇත. කලා විශේෂ ක්ෂේත්‍රයේ නිරත වූවන්ට එහි නව අධ්‍යාපනික තොරතුරු රැස් කර ගැනීමට ඉඩ ප්‍රස්ථා ලද හැකියි. විනෝද කටයුතුවල නිරත වීමට එතරම් ඇලුම් නොකරයි. සාහිත්‍ය ප්‍රබන්ධ නිර්මාණකරුවන්ට සුබදායක වනු ඇත. උසස් පුද්ගලයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වේ. පවුලට සම්බන්ධ නොයෙක් පින්කම් ආදියට යොමු වීමේ ඉඩකඩක් පවතී. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 1යි. කන්‍යා ලග්න හිමි කුලී ගෙවල් වල පදිංචි කරුවන් හට යම් යම් අපහසුතා යෙදිය හැකියි. යමක් බාරගෙන කටයුතු කිරීමේදී ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ගේදර සුද්ධ පවිත්‍ර කර තබා ගැනීමට වෙහෙසී කටයුතු කරයි. පවුලේ අවශ්‍යතා සම්බන්ධවද ඉතා ඕනෑකමින් සොයා බැලීමක යෙදේ. හෘද රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි. දරුවන් සඳහාද විවිධ වියදම් පවතින නිසා තැන්පත් ධනය වැයවේ. කාලෙකින් හමු නොවූ මිතුරෙකුගේ ඇසුරක් බලාපොරොත්තු විය හැකි දිනයකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළපැහැයයි. ජය අංකය අංක 5යි. තුලා ලග්න හිමි ඔබ දේවාල හා දෙවියන් ගැවසෙන ස්ථාන කරා යොමු වේ. sannivedana මාධ්‍යන්හි කටයුතු කරන්නන්ගේ හැකියාවන් හොඳින් ඉස්මතු කිරීමේ ඉඩ පවතී. කලා කුසලතා ප්‍රකට වන දිනයක් විය හැකියි. වෘත්තිය තුළ ප්‍රධානත්වයක් ලැබේ. තම ඥානය මෙහෙවා කරන කටයුතු සඵල වීමට වැඩි ඉඩකඩක් පවතී. උපන් කුසලතා වැඩි දියුණු වන දිනයකි. සතුරන් ඇතිවීමේ ප්‍රවණතාවක්ද පවතී. හදිසි අසනීප තත්ත්වයන් උද්ගත වීමට හේතු පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු දිනයකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. වෘශ්චික ලග්න හිමි ඔබට හදිසි ධනලාභයක් මතුවිය හැකි නිසා ලොතරැයි ජය උරගා බැලීම වැදගත් විය හැකියි. පැවති අසනීපවල වැඩිවීමක් දක්නට ලැබේ. නිදහස් මත දැරීමට උත්සාහ කරයි. සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලැබිය හැකියි. පැරණි යාන වාහන විකිණීමෙන් ලාභ ලැබිය හැකි දිනයක් වේ. ලෞකික සැප සම්පත් ළඟා කර ගැනීමට උත්සාහ දරයි. ආගමික කටයුතු ආදියේ නිරත වීමේ ප්‍රවණතාවක් පවතී. අධ්‍යාපනයේ ලබන දූ දරුවන්ගේ අලස බවක් පෙන්වන දිනයකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. ධනු ලග්න හිමි ඔබ පොදු ජනයාගේ යහපත උදෙසා ක්‍රියා කරන දිනයක් වේ. හවුල් කටයුතු සම්බන්ධයෙන් උනන්දුවෙන් ක්‍රියා කළ හැකියි. වෙහෙස මහන්සි වී කරන ඕනෑම රාජකාරියකට යොමු වී කටයුතු කළ හැකි දිනයකි. පවුල් සමාජිකයන්ගෙන් තම කටයුතු වලට බාධා පැමිණියද ඒවා ඉවසා දරාගෙන තම කටයුතු නිම කරයි. යමක් ගැන පසුතැවිල්ලෙන් පසු විය හැකි දිනයක් නිසා තීරණ ගැනීමේදී දෙවරක් කල්පනා කළ යුතුයි. කෙසේ වෙතත් අවදානම් සහගත ක්‍රියාවලට හවුල් නොවී සිටීමට කල්පනාකාරී වන්න. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි. මකර ලග්න හිමි ආගමික කටයුතු වල නිරත වන්නන්ට තම උත්සාහයෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි දිනයක් වේ. සතුරන්ද ඇතිවිය හැකි නිසා පුද්ගලයන් ආශ්‍රය කිරීමේදී අන්‍යයන් ඊර්ෂ්‍යා නොසිතන පරිදි ක්‍රියා කළ යුතු වේ. විවිධ ශාස්ත්‍ර අත්හදා බලන්නන් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුයි. මහලු අය සඳහා උපස්ථායක සේවයේ යෙදෙන්නන්ටද අද දිනයේදී තම කුසල් දියුණු කර ගැනීමේ අවකාශය පවතී. නින්දට බාධාවන් යෙදෙන තත්ත්වයන් යෙදිය හැකියි. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 8යි. කුම්භ ලග්න හිමි ඔබට ගේදොර කටයුතු උදෙසා විය පැහැදම් විය හැකි නිසා ධනය රැස් කිරීමට බාධාවන් යෙදේ. ශරීර සෞඛ්‍ය පිළිබඳව ගැටලු යෙදිය හැකියි. තම දරුවන්ට අපලකාරී දිනයක් වේ. නරක මිතුරන් උදෙසා විය පැහැදම් වීම තුළින් පවුලේ අර්බුද හටගනී. මුත්‍රා රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. රැකියා කටයුතු වලදී අනවශ්‍ය කරදර වලට පැටලීමේ ඉඩකඩ පවතින බැවින් ප්‍රවේශම් වන්න. දවස යහපත්ව හා ආගමානුකූලව ගෙවීමෙන් බාධක මැඩගත හැකියි. දුර ගමනක් යෙදේ. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. මීන ලග්න හිමි ඔබ ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් මනස වෙහෙසවන දිනයක් විය හැකියි. හවුල් කටයුතු වලට සුබදායක වේ. මිතුරන් සමග වැඩි ආශ්‍රයක් යෙදීමට ඉඩකඩ පවතී. රැකියාවේ කාර්යබහුලත්වය වැඩි වන දිනයකි. වෙහෙසකාරී තත්ත්වයක් දැනේ. විවාහ සහකරු හෝ සහකාරියට අනුතුරුදායක දිනයක් විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. කුසල් වැඩිම සඳහා යොමු වී කටයුතු කිරීමද වැදගත් වේ. ස්නායු ආබාධ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපනයේ ලැබෙන දූ දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරවන දිනයකි. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි.